At Oxford College of Business, we offer world-class business qualifications awarded by some of the best universities in the world. That's because all we do, all we are, is business education. පින්පඩි ගන්නෙ නැති රජයේ සේවකෙක් හැටියට ඒ ප්‍රශ්නයක් වුණාද එතනට ගියා. කොළඹ ඉඳන් උදේම ගිහිල්ලා ජනතාවගේ ප්‍රශ්නෙට ලයිව් මූණ දීලා ඒ අය එක්ක එතනට ගිහිල්ලා කෝල් එක ගත්තම එයා කියනවා එයාට එන්න බැහැලු. ලිඛිත බෙවන්ඩලු. බැනුම් ගහන බැයින රාජ්‍ය සේවයෙන් ඉවත් වෙන්න. අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහත්තයාට ලෝකෙ තියෙන හැම කුණු හරපම කියලා බයිනෝනේ. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ අතිගරු ජනාධිපතිතුමාට කොච්චර බයිනෝද? රනිල් වික්‍රමසිංහ අගමැතිතුමාට කොච්චර බයිනෝද? මට බැන්න අපි උද්ඝෝෂණය කරනවා. ඉතින් එහෙම කළොත් වැඩ කරන්න බෑනේ. මම සමාව ඉල්ලන්නම් කොන්දේසි කීපයක් මත. හෙට සිට අකරගම පස් කැපීම නවත්තනවා. දැනුත් නවත්තලා ඉවරයි. අපි ජයග්‍රහණය කරලා ඉවරයි. පස් කපන්න බෑ. පර්මිට් එකෙන් පිට වැලි අදින්න කළු ගල් කඩන්න ඒ ටික නවත්තන්න ඕනේ. උතුරාජවෙල දහලා පුරෝපියව ටික ආයෙ අරන් ඇවිල්ලා අකරගම යටාතත්තර පත් කරලා දෙන්න ඕනේ. මේ අතර විල්පත්තුව වන සංහාරය පිළිබඳවද නියෝජ්‍ය අමාත්‍යවරයා මෙහිදී අදහස් පළ කළා. මම කියනවා බොහොම පැහැදිලිව විල්පත්තුවේ වන සංහාරයක් වෙලා තියෙනවා. විල්පත්තුවේ වන සංහාරයේ ජනතාවට එළිදරව් කළා. දෙරණ ආයතනයේ ඉදිරිය අපි ඉසුතුවන්ත වෙන ඕනේ අර ඩ්‍රෝන යාත්‍රා හරහා 360 සීළු දෙනා ඒ දේවල් හරියට කළා. ඒක තමයි වෙන්න ඕනේ මේ මේ අනාවරණය නොකළා නම් ජනතාව දන්නේ නැහැ. මම බය නැතුව කියනවා. රිෂාඩ් බදුදින් කියන අපේ ඇමතිවරයා මේකට සම්පූර්ණයෙන් වැරදි. ඔහුට කිසිම අයිතියක් නැහැ මහා ගස් කපන්න. එතන සිංහල ජනතාවට අඩු හැන්දකින් බෙදලා වැඩි හැන්දකින් මුස්ලිම් ජනතාවට බෙදලා තියෙනවා කියන එක ඇත්ත කියන්න ඕන. සියලු ජාතින්ට එක වගේ සලකලා අපි පොදු ගම්මාන හදමු. මාධ්‍ය වෙතින් එළියට ගියාම ඔබතුමා හෙන ගහපන් කොම්බට අනිනවා කියලා කිව්වහම ඔබට අනිනවා කිව්වේ නැහැ. ඔව්. මම අදත් කියන කැලෑ කපන අය අල්ලන්න තියට හෙන ගහන්න ඕනේ. කැලෑ කපද්දි පස් හොරපස් කපද්දි බුරුළු කපද්දි නිහඬව ඉන්නවා නම් රංජන් රාමනායකට හෙන ගහන්න ඕන. එතුමියගේ දේශපාලන බලපෑම් අපි කිව්වට දේශපාලන බලපෑම් තියෙන්න පුළුවන්. දේශපාලන බලපෑම කියන්නේ ඒක කපන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් සහ ඔහුගේ එක පවුලක් කපන්නේ. මොන පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී? ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඉන්දික අනුරුද්ධ. ඔහුගේ පියාවන හේරත් පොදු විපක්ෂයේ. ඔහුගේ සොහොයුරායන තුසිත එක්සත් ජාතික පක්ෂයේ ආධාරකරුවෙක් වසන්ත දංගල්. මට ඕන තර නඩු දාන්න මම නැවත නැවත කියනවා රෙකෝඩ් කරගන්න. ඔව් පස් හොරෙක් කියලා මම ඔප්පු කරනවා. බැලුම් පෙරේ ගැන කතා කරන්නේ මම හැම විටම කියනවා එතන හොරකමක් වෙලා තියෙනවා කියලා බැලු බැල්මට පේනවා. අනිසි විදියට එතිකල් නැති විදියට ධනවත් වෙලා තියෙනවා. පර්පචුවල් ට්‍රෙෂරිස් ඒ මුදල් නැවත ලබා ගත යුතුයි.